කපිරිනා සංගීතයට ඔබ හුඟක් ඇලුම් කරනවා. ඔබගේ හදවතද ඉතාමත් කිට්ටු සංගීත ශෛලියක්. මේ කපිරිනා සංගීතය ශ්‍රී ලංකාවට ලැබෙන්නේ පෘතුගීසි ආවාසයෙන්. පෘතුගීසි නාවික වාස්කෝ ද ගාමා දීර්ඝ මුහුදු ගමනකට පස්සේ වර්ෂ 1498 දී ඉන්දියාවේ කැලිකට් වරායට ගොඩ බහින. මෙය ලෝක කුළුබඩු වෙළඳාමේ සංදි ස්ථානයක් සනිටුහන් කරපු අවස්ථාවක්. මෙතැන් සිට අරාබි ජාතිකයන් සතුව තිබ්බ මේ කුළුබඩු වෙළඳාමේ ඒකාධිකාරය පෘතුගීසින් අතට පත් වෙනවා. පෘතුගීසින් අපේ අසල්වැසි ඉන්දියාවට ගොඩ බැස්සට ඒ අසලම තියෙන ලංකාව ගැන උන් දැනගෙන හිටියේ නැහැ. එවකට ඉන්දියාවේ හිටපු පෘතුගීසි අද්මිරාල්වරයාගේ පුතා ලොරෙන්සෝ ද අල්මේදා අහම්බෙන් කුණාටුවකට අහු වෙලා ඌගේ නැව ඔහු ශ්‍රී ලංකාවේ දකුණු වෙළඳබඩ තීරයට ගාලු වෙළඳබඩ තීරයට ගොඩ බහිනවා. මෙය ශ්‍රී ලංකාවේ කුරුඳු වගා වංශ කතාවේ සංදි ස්ථානයක් සනිටුහන් කරපු අවස්ථාව. මෙතෙන් පටන් කුරුඳු වල ඒකාධිකාරය ලෝක වෙළඳපොලේ කුරුඳු වල ඒකාධිකාරය ක්‍රමයෙන් පෘතුගීසින් අතරපත් වෙනවා. ඉන්පස්සේ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ විශේෂයෙන් ප්‍රචලිත වෙලා තිබ්බ මේ කුරුඳු වගාව ඔවුන් අත්පත් කරගෙන හිටපු මේ වෙළඳබඩ තීරයේ ශ්‍රී ලංකාවේ මිගමයේ සිට බිලියත්ත දක්වා තියෙන මේ වෙළඳබඩ තීරයේ ඔවුන් කුරුඳු වගා කරනවා. ඉතින් එහි ප්‍රතිපලයක් හැටියට තමයි දකුණු පළාතේ කුරුඳු වගාව ව්‍යාප්ත වෙන්නේ. ඒ ශතවර්ෂ ගණනාවක ඉස්සල්ලා. නමුත් මෑත කාලේ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීමේ පුරෝගාමි මෙහෙවර කරන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. එහෙම නැත්නම් ඒකට හැඳින්වුව සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුව. මේ මං ඉන්න කුරුඳු වගාව ආරම්භ කරන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආරම්භ කරපු මේ වගා ආයෝජන ආධාර ක්‍රමයේ යටතේ. ඉතින් මේ වගාකරුවා මේ කුරුදු වගාවෙන් සෑහීමකට පත් වෙන්නේ නැහැ. ඔහු කුරුදු සැකසුම් කරුවෙක් හැටියට තවත් අඩියක් ඉදිරියට තබනවා. ඉතින් මෙවැනි නැගියන ව්‍යවසායකයන් අතදීම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛතම කාර්යභාරය. ඉතින් අද අපි සැඟවුණු කහවණු වැඩසටහන තුළින් අපි මේ කුරුදු කර්මාන්තය ගැන බොහෝ දුර විස්තර ඔබ හමුවේ තමන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඉතින් ආරාධනා කරනවා සැඟවුණු කහවණු වැඩසටහනත් සමග දිගටම සම්බන්ධ වෙලා ඉන්න කියලා. ශ්‍රී ලංකාවේ කුරුඳු වගාව අපසරිය අනුව මාතර දිස්ත්‍රික්කයේ දෙවැනි ස්ථානයේ හිමි වෙනවා. මාතර දිස්ත්‍රික්කයේ කුරුඳු කර්මාන්තය පිළිබඳ දැනුවත් කරන්න තමයි අද අපි සූදානම් වෙන්නේ. මාතර දිස්ත්‍රික්කයේ තුල කුරුඳු වගාව හෙක්ටයාර 9000ක පමණ ප්‍රදේශයක ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ වැඩි වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙන දෙයියන්දර, හක්ම, අකුරැස්ස වගේ කියන ප්‍රදේශවල තමයි වැඩිපුරම ව්‍යාප්ත වෙලා තියෙන්නේ. දැනට ගෘහස්ථ කර්මාන්ත වගේ තියෙන කුරුඳු තැලීමේ කර්මාන්තයේ විදිහට තියෙන කුරුඳු වගාව ඉදිරියේදී කුරුඳු ව්‍යවසායකයන් විදිහට එම ගොවීන්ව නගා සිටවන්න අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අපි ඔවුන් වෙත උදව් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ කුරුඳු කර්මාන්තයේ යෙදී සිටින ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකෙක් සොයාගෙන අපි ආවා මාතර දිස්ත්‍රික්කයේ මාකඳුර ප්‍රදේශයට. ඔහුගේ අත්දැකීම් අපි ඔහුගෙන්ම විමසලා දැනගමු. මම දැන් ඉන්නේ මාතර දිස්ත්‍රික්කයේ මාකඳුර ප්‍රදේශයේ පිහිටලා තියෙන මැදකුට්ටිය වත්ත කියන කුරුඳු වතුයායේ. මාත් සමග ඉන්නවා මේ වගාවේ හිමිකරු සමරසිංහ මහත්මයා. සමරසිංහ මහත්මයා අපි කියන්න ඔබ මොන කාලේ වගේද මේ කුරුඳු වගාවට යොමු වෙන්නේ? පාසල් අධ්‍යාපනයෙන් පස්සේ ඉත අකුඩා කාලේ ඉඳලා දැන්ට අවුරුදු 50ක් විතර සම්බන්ධ වෙලා. ඔව් මේ සම්පූර්ණ වගාවේ වපසරි කොච්චක්ද? වපසරි අක්කර 25යි. ඔව් එතකොට මේ වගාව ආරම්භ කළා කිව්වේ දැන් සෑහෙන කාලයකට ප්‍රථමයේ. ඉතින් සම්පූර්ණ වගාව ආරම්භ කරේ ඒ කාලේද? එහෙම නැත්නම් පසුව කාලිනව නැවත වගාව කළාද? අලුත් වගාවක් කරා පසුව. මොන වසරවලද? 1990 ඉඳලම අලුත් වගාවට සම්බන්ධ වුණා.
ඒ අලුත් වගාව නැති කරන්න ඔබට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් යම් අතීත දීමක් කරනවා. විශාරද ආයෝගයක් ලැබුණා. සම්පූර්ණ පෙර නොමිලේ ලැබුණා. මුදල් වලින් ආයෝජනයක් මේ ආධාරයකුත් ලැබුණා. ඒක තමයි අපට ඒ මා ආධාර ක්‍රම වලින් තමයි මේ තත්ත්වෙට මේ අපට මේ වගා කරගන්න හැකි වුණේ. ඒ දිර්ගණීමේ මත තමයි ඔබ ඔබගේ කුරුදු වගා මේ විදිහට ව්‍යාප්ත කරන්න ලැබුණේ නේ. ඔව් එතකොට ඔබ කුරුදු වගා කරුවෙක්. ඒ විදිහටම ඔබ කුරුදු සැකසුම් මැදිස්ථානයේ පවත්වගෙන යන්න දැන් කටයුතු කරලා තියෙනවා. ඔව්. ඔව්. දැන් ඔබ මේ කුරුදු සැකසුම් මැදිස්ථානය කුරුදු කර්මාන්ත ශාලාවක් බවට පත් කරන්න. ඒ කියන්නේ GMP සාධකලත් ජාත්‍යන්තර පිළිගත් සාධකලත් කර්මාන්ත ශාලාවක් බවට වැඩි දියුණු කරන්න ඔබගේ අනාගත සැලසුම් තියෙනවා. මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ සඳහා ඔබ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඒ සඳහා අද ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙනවා. ඔව් ඒත් එක්කම දැන් ඔබ දන්නවා කාබනික වගාවන් සඳහා අද ලෝක වෙඳපොලේ විශාල ඉල්ලුමක් තියෙනවා. ඉතින් කාබනික කුරුඳු වගාව සඳහා ඔබ යොමු වෙලා තියෙනවද? නම් යෝන්නේ නැහැ. මගේ බලාපොරොත්තුවක් තියෙනවා මේ ඉතාමත් ඉක්මනින් මේ දැන් ඒ වගාවට සම්බන්ධ වෙන්න. ඔව් අපි අනාදිමත් කාලයක ඉඳන් අපි කුරුඳු අපනයන කරන්නේ මේ කුරුඳු බේල් වශයෙන්. නමුත් මම කියන්නේ දැන් අපි කුරුඳු අගය එකතු කරපු නිෂ්පාදන සඳහා මේන කාලය එළඹිලා තියෙනවා. ඉතින් අගය එකතු කළ නිෂ්පාදන හැටියට විශේෂයෙන්ම ඔය කත්සිනම එව නැත්තම් කුරුඳු තෙල්, කුරුඳු පොතු තෙල්, කොළ තෙල් වගේ දේවල් හැටියට අගය එකතු කළ නිෂ්පාදනය කරන්න ඔබ යොමු වෙලා තියෙනවා. මම නම් යොමු නැහැ. යොමු වෙන බලාපොරොත්තු වෙනවා. දැනට අපි කුරුඳු තමයි මේ නිෂ්පාදනය කරන්නේ කුරුඳු වර්ග කීපයක්. නමුත් අර ඒ නිෂ්පාදන වලට තාම නැඹුරුුන් නැහැ. ඔව් ඔබ අනාගතේ බලාපොරොත්තු වෙනවා අගේ එකතු කරන නිෂ්පාදන වලට සම්බන්ධ වෙයි. ඒකට තමයි වැඩිපුර ආදායම ලබා ගන්න පුළුවන්. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ඔබගේ අනාගත සැලසුම් සාර්ථක වෙන්න කියලා. ඉතින් බොහොම ස්තුතියි අපිත් සමග සම්බන්ධ වුණා. බොහොම ස්තුතියි. සුපිරිසිදු ලෙස පියෝ සිලෝන් සිනමන් කියන අන්තර්ජාතිකව පිළිගත් වෙළඳ සන්නාමයක් යටතේ අපි කුරුඳු අපනයනය කළ යුත්තේ ඇයි? ඒ වගේම මේ වන විට කුරුඳු කර්මාන්තයේ මුහුණ දෙන ගැටලු මොනවා කීයද? අපි විමසලා බලමු. අද කුරුඳු කර්මාන්තයේ තියෙන ප්‍රධාන ගැටලුවක් විදිහට අපි දකින්නේ තරඟකාරී වෙළඳ රටාවකට අපි යොමු වෙලා තියෙන මේ අවස්ථාවේ අපි කුරුඳු වල තියෙන ගුණාත්මක ප්‍රධාන වශයෙන්ම ඉතාම වැදගත් කාරණාවක් වෙනවා. අද සමස්ත ලෝකයේ කුරුඳු නිෂ්පාදනයෙන් 10%ක් තමයි අපේ දායකත්වයේ තියෙන්නේ. නමුත් සත්‍ය කුරුඳු වලින් 90%ක් සැපයන්නේ මේ අපේ ලංකාව. ඒ සත්‍ය කුරුඳු වලින් 90%ක් අපි සැපෙව්වත් අපේ වැඩිම අපනයනයක් තියෙන්නේ මෙක්සිකෝ ප්‍රධාන ලතින් ඇමරිකානු රටවල් කීපයකට. යුරෝපීය රටවල් වලට අපේ නිෂ්පාදන අපි අලෙවි කරන්න නම් අපේ දැනට තියෙන මේ කුරුඳු නිෂ්පාදන වල ගුණාත්මය මීට වඩා ගොඩක් ඉහළ මට්ටමකට අරන් එන්න අවශ්‍යයි. ඒ සඳහා අපි යහපත් නිෂ්පාදන පිළිවෙත් අනුගමනය කරලා අපේ කුරුඳු වල ගුණාත්මය ඉහළ මට්ටමකට අරගෙන සහතිකලත් නිෂ්පාදනයක් විදිහට අපි අපනයන කිරීම ඉතාම වැදගත් වෙනවා. මෙවැනි වගාවන් ඇති කරන්න අවශ්‍ය තාක්ෂණික උපදෙස් ඔබේ ඉඩමට පැමිණ නොමිලේ ලබා දෙන්න අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉතාමත් කාර්යක්ෂම ව්‍යාප්ති සේවාවක් තිබෙනවා. අපි ඒ පිළිබඳව වැඩිදුරටත් විමසලා බලමු. කොළඹ බෝග වගාකරුවන් වෙනුවෙන් වැඩි අවධානයක් යොදවන එකම රාජ්‍ය ආයතනය විදිහට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශේෂයෙන්ම මෙවැනි වගා පවත්වාගෙන යන්න සුවිශේෂී වැඩසටහන් අපි දියත් කළා තියෙනවා. මේ වෙනුවෙන්ම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන් සමග කුළුබඩු භෝග නවවගාකරුවන් වෙනුවෙන් ආයෝජන ආධාර සහනාධාර වැඩසටහනක් තුළින් නවවගාකරුවන්ට අදාළ ප්‍රතිලාභ ලබා දීමට අපි කටයුතු කරමින් පවතින. ඒ වෙනුවෙන් නවවගාකරුවෙක් ක්ෂේත්‍රයට යොමු වෙද්දී විශේෂයෙන්ම වගාකරුවට අවශ්‍ය නිවැරදි තාක්ෂණය දැනුම නොමිලේ ලබා දෙන ගමන්ම වගාව සඳහා අවශ්‍ය වන රෝපණ ද්‍රව්‍ය එම නැත්තම් පැල 150ක සානාධාරයක් ඇතුව වගාකරුවට ලබා දෙන්න කටයුතු කරමින් ඉන්නේ. මේ විතරක් නෙවෙයි. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දැනටමත් පවතින වගාව. ඒ කියන්නේ පවතින කුරුදු වගාවේ ඵලදායිතාව නැංවීම වෙනුවෙන් විශේෂයෙන්ම කුරුදු වගාවේ ඵලදායිතා සංවර්ධන වැඩසටහන නමින් අපි විශේෂිත වැඩසටහනක් ක්‍රියාත්මක කරගෙන යනවා. මේ තුළින් වගාකරුවා නිවැරදි කෘෂිකාර්මික වත්පිළිවෙත් අනුගමනය කරන්න පොළඹවන ගමන්ම වගාවේ අවශ්‍ය පාළු පැල නොමිලේ සපයා දීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් කටයුතු කරමින් පවතිනවා. තවදුරටත් මේ සඳහා විස්තර අවශ්‍යතාවයක් වන්නේ නම් සෑම බදාදා දිනකම ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී අපනයන කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරියා හමුවීම තුළින්
අදාළ තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙන. මෙවන විවසායකින්ට කුරුඳු කර්මාන්ත ශාලා ඉදි කරන්න වගේම GMP තත්ත්ව සහතික ලබා ගන්නත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සපේන සේවාවන් මොන වගේද කියලා තමයි දැන් අපි විමසලා බලන්නේ. මගේ වත්තේ තිබුණේ සාම්ප්‍රදායික පැරණිම කුරුඳු සැකසුම් මධ්‍යස්ථානයක්. ඒක ප්‍රමාණවත් උනේ නැහැ අරුත් වගාවත් එක්ක. ඒ නිසා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආධාර ඇතුව දැනට වසර කිහිපයකට පෙර මම මේ සැකසුම් මධ්‍යස්ථානය හැදුවා. එයින් ලැබුණු ආධාර වලින් තමයි මේ අංග සම්පූර්ණ මධ්‍යස්ථානය හැදුවේ. පොළවට ෆයිල් අතුරලා ඉතාමත් ප්‍රමාණිකුළු එක හදාගන්න ලැබුණේ ඒ ආධාර මත. මම බලාපොරොත්තු වෙනවා මින් ඉදිරියට GMP සහතිකය ලබාගත් ජාත්‍යන්තර මට්ටමට මේ සැකසුම් මධ්‍යස්ථානය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආධාර මත උපදෙස් මත ටිකෙන් ටික දියුණු කිරීමට මගේ බලාපොරොත්තුවක් තියෙනවා. කුරුඳු වගාව ආශ්‍රිත කුරුඳු සැකසීමේ මධ්‍යස්ථාන බොහෝ විට ක්‍රියාත්මක වන්නේ ගෘහස්ථිත කුරුඳු තැලීමේ මඩු විදිහට. ඉතින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය කළා තියෙනවා මෙම කුරුඳු මඩු කියන සංකල්පෙන් මිදිලා අපි කුරුඳු සැකසුම් මධ්‍යස්ථානයක් විදිහට ඒ ස්ථාන වැඩි දියුණු කරලා දෙන්න ඒගොල්ලන්ට ආධාර ලබා දෙයි. මේ අනුව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් එම කුරුඳු මධ්‍යස්ථානවල භූමි ප්‍රමාණය අනුව කුඩා හා මධ්‍ය පරිමාණ සැකසුම් මධ්‍යස්ථානයක් සඳහා ලක්ෂ දෙකේ සිට හතර දක්වා ආධාරයකුත් කේන්ද්‍රීය සැකසුම් මධ්‍යස්ථානයක් සඳහා ලක්ෂ හතේ සිට දහය දක්වා ආධාරයකුත් ලබා දෙන කටයුතු කරලා තියෙනවා. මෙවැනි කුරුඳු සැකසුම් මධ්‍යස්ථානවල මෙන්න මේ ආකාරයට කුරුඳු කූරු ශ්‍රේණිගත කරනවා. මේ ශ්‍රේණි මොනවද කියලා තමයි දැන් අපි ඔබට කියන්න හදන්නේ. ගුණාත්මය මත කුරුඳුවල මිල තීරණය වෙනවා. ප්‍රධාන වශයෙන් හීන් කුරුඳු සහ ගොරෝසු යන කාණ්ඩ දෙකට ගොවි මහත්වරු කුරුඳු නිෂ්පාදනය කරනවා. කුරුඳු කූරේ විෂ්කම්බය සහ මතුපිට තියෙන ලප කැලල් ප්‍රමාණය මත කුරුඳු කූරේ ශ්‍රේණිය නිර්ණය වෙනවා. මිලිමීටර් 6ක විෂ්කම්බයක් තියෙන ලප කැලල් නැති ක්‍රමාත්ම හදපු කුරුඳු කූරක් අපි ඇල්බ ශ්‍රේණියට වැටෙනවා. ඒක තමයි අපි නිෂ්පාදනය කරන ඉහළම ගුණාත්මය තියෙන කුරුඳු ශ්‍රේණිය. ඊට අමතරව කන්ටිනෙන්ටල් ශ්‍රේණිය තියෙනවා. අපි ශ්‍රේ ශ්‍රේණිය කියලා හඳුන්වන්නේ ඒ ශ්‍රේණිය. ඊළඟට මැස්කම් ශ්‍රේණිය තියෙනවා. ඊළඟට තියෙනවා හැම්බර්ග් ශ්‍රේණිය. තමයි මේ අගය ඇතුලේ තියෙන කුරුඳු කූර හැම්බර්ග් ශ්‍රේණියේ දෙවෙනි කාණ්ඩ H2 grade එකට තමයි වැටෙන්නේ. මේකේ තියෙන විස්කම්බය සහ මේ මතුපිට තියෙන ගොරෝසු ගතිය නිසා මේක H2 grade එකට වැටෙනවා. පසුගිය සතියේ නිවැරදි පිළිතුර ඒවා ජයග්‍රහණය කළ ඔබගේ විස්තර දැන් තිරේ දිස්සෙනවා ඇති. ඒ වගේම ඔප්ටිමි තියාගේ ඇති යථා කාලයේදී ඔබට ලබා ගන්න පුළුවන්. මෙවරසන ප්‍රශ්නේ තමයි අපි අද වැඩසටහනේදී කතා කළ කුරුඳු ශ්‍රේණි දෙකක් නම් කරන්න. එහෙමනම් ඉතින් නිවැරදි පිළිතුර යොමු කරන්න අපේ සුපුරුදු මෙන්න මේ ලිපිණයට. සහකාර අධ්‍යක්ෂ සන්නිවේදන සන්නිවේදනාංශය සැඟවුණු කහවණු පැණියට පිළිතුර අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අංක 1095 නුවරපාර පේරාදෙණිය. අද අපි සැඟුණු කහවණු වැඩසටහන ඔබ වෙත ගෙනාවේ මාතර දිස්ත්‍රික්කයේ මාකඳුර ප්‍රදේශයේ සිට. ඉතින් තවත් දේශතියකින් ඔබ හමුවෙන් බලාපොරොත්තු වෙයි. අදට ඔබගෙන් සමුගෙන යනවා. ඒත් එක්ක ඔබට ප්‍රාර්ථනා කරනවා ජයග්‍රාහී දේශතියක්.